භාවනා මාර්ගය ශ්‍රී කල්්‍යානී යෝගා ශ්‍රමීය ප්‍රධානා්චාර්ය අතිගරු, පූජනීය රාජකීය පණ්ඩිත මාත්‍රශ්‍රී ඥානාරාමාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සබ්බ දානං දම්මදානං ජිනාති. ශ්‍රී ලංකා රාමඥ්‍ය මහානිකායේ අනුනායකෝ වැඩසිටි අපවත්තිී වදාළ ශ්‍රී කල්්‍යානී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුසාසක. ත්‍රිපිටකාචාර්ය, සද්ධර්ම වාගේ ස්වරාචාරය, ශාසන දජ, අග්ගමහා කම්මට්ඨානාචාරය, ශ්‍රී ජිනවංස ඥානාරාම, වාශ්‍යාවතංස අති පූජනීය නාාවන්නේ අරිය දම්මාබිධාන මහෝපපාදය, මහාස්වාමින් වහන්සේගේ සතරවන ගුණානුස්මරණය නිමිතිකොට ධර්මදානයක් ලෙස පූජා කරමු. මෙයින් රැස්වන සියලු පින්, ඔත මුද්‍රණය සඳහා නන් අයුරින් දායක වූත් ඔත්ත කියවන සියලුම දෙනාටත් සැමදින නමින් මියපර්ලෝගිය සියලු ඥාතීන්ටත් පතන්නාවූ බෝධියකින් උතුම්, නිර්වාණාවබෝධය ලැබීම පිණිසම හේතුවේවා. තෙරුවන් සරණයි. හැඳින්වීම. බුද්ධජයන්තිය නිමිත්තෙන් ධර්මදානය කිරීම පිණිස, භාවනා උපදෙස් ඇතුළත් පොතක් ලියාදන ලෙස. බණ්ඩාරවෙල දුම්රිස්ථානෙහි සේවේ නියුක්ත, අවීංසාවාදී පි රත්නායක මහතාගෙන්, ආරාධනයක් ලැබුණේය. ශ්‍රී කල්්‍යානී යෝගා ශ්‍රමීය ප්‍රධානාචාර්ය ගරු මාතරශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සැලකළ කල්ලි උවහන්සේ විසින් ලියාගෙන යන භාවනා මාර්ගය නැමති ඔොතෙන් අවශ්‍ය කරනු නගා සංග්‍රහකොට ගැනීම මැනවැයි අවසර දුහ කාර්ණික අවසරය පරිදි මුල් ගන්තෙන් ලූඩු කොටගත් කරුණු සංග්‍රා කළමේ කුඩා දහම්පොත සසුන් මීර විිඳගනුරසි ධම්මකාමීන්ගේ සිීතට එල්ලිය දෙන මිනි පහනක් වේවා අවුරුදු පන්දහසක් කල් පවත්නා බුද්ධශාසනයේ ගෙවී ඇත්තේ දෙදහස් පන්සියකි හරි අඩක් ඉතිරිවතිබේ ශාසනයාගේ පරමාර්ෂය අනුව සැලකීමේදී. මැදුම්වයේ පවත්නම් මෙකල හොඳටම පලගැන්විය හැකි වග වැටහෙනව ඇත. ශාසන පලේනම් නිවන් අවබෝධ කිරීමයි. ඒ ශාසන පලයවූ නිවන අදත් උපදවාලිය හැකි. ඒ සඳහා කළ යුත්තේ සුදුසු පරිදි සීලයක පිහිටා සමත විදවසුන්. භාවනා වැඩීමයි. විවේක නැත අරියන්නේ නැතකයා ප්‍රමාධකාරි නොවී සුසිල්වත් බැවින් යුතුව විවේක ලැබෙන හැම මෝොතකම සාතච්චකාරිතා වසේෙන් භාවනාවේ යෙදීමට ඉතාගන්න. බුරුමෙහි කුඩාළමයි පවා භාවනාවට හොදින් පෙළගැසී සිටිති.හඩේට බඩුගෙනෙන්නට ගිය බුරුම මව වෙළෙන්දා බඩුකිරණතුරු ෙකටවී භාවනාවක යෙදෙන්න්නේය බුදු සසුන භාරකාර ජාතිය උපන් ඔබට සසුන්රසය විඳගැන්නීමට වාසනාව නැද්ද. අප්‍රමාධකාරී වෙන්න භාවනාමාර්ග ගමංකරමි ශාසනතත්වය නගාල්ලීමටත් උත්සහ දැරීම. ඔබ විසින් සම්බුද්ධ ජයන්තය උදෙසා කළ යුතු මහා පිංකම බැව් වටහාගන්න. යෝගාස්්‍රමින්, ේක සෙනසුනෙන් විහාරාරාම්‍යන්ගෙන් අමනක් නොව සෑම බෞද්ධ නිවසකිින්ම සසු මීර වීදේවා. සියලු බෞද්ධ ආයතනයෝ භාවනා මන්දිිරවෙේත්වා. බෞද්ධ මෞපියවරු දරුවම් පිරිවරාගෙන බෞද්ධ ගුරුවරු ශිෂ්‍යාම් පිරිවරාගන භාවනාවේ යෙදේත්වා. මැනික් ස්වන්න්නාට අගනා මිනිලුවන් හමුුවවෙයි. නිවන්සුයන්නාට සැනසුම් මීර හමුවයිේ සැනසුම්මඟ පෙරමුණු කරගත් සැදැහැතියන්ට මේකුඩා ධර්ම ග්‍රන්තයෙන් ආලෝකෙ ලැබේවා. හැමටම නිවන්සිරි අත්වේවා. සතන් සමාගමෝ හෝතුූ යාව නි්බාන පත්යා. මෙයට කාරුණික කඩවැත්දුවේ ජිනවන්සස්ථවිර. ස්්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානය ඌූල්වැල්ල, මාතර, එද්දාාස්ට නවසේ පණසායේ මැයි මස නමවැනිදා.